අපි ගත්තු ජයග්‍රහණය අපට ලැබිච්ච ජනවරම අපි හිතන අංග සම්පූර්ණ දේශපාලන බරක් සහිත ජනවරමක්. මේක නිකන් මන්ත්‍රීවරයෙන් අහුලලා පක්ෂ එකතු කරලා ඩීල් දාලා ගත්තු ජයග්‍රහණයක් නෙවෙයි. පැහැදිලිවම රට පුරාම අපි ගිහිල්ලා එකම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා එකම දේශපාලන කතාවක් කියලා එකම දේශපාලන අරමුණකට ජනතාව එකතු කරලා ගත්තු ජයග්‍රහණයක්. එනිසා මෙතෙක්කල් ගත්තු පක්ෂ එකතු කරලා සන්ධාන ගහලා සන්ධාන අටවල ගත්තු ජයග්‍රහණයට වඩා අපි හිතනවා මේ ජයග්‍රහණය තුළ ඉතා ගැඹුරු දේශපාලන හරයක් ගැඹුරක් තියෙනවා කියලා. ඉතින් ඒකෙදි පළමුවෙන් මම හිතන්නේ අපිට වගකීමක් යුතුකමක් තියෙනවා මේ ජනතාවට ස්තුති කරන්න. මේ ජයග්‍රහණය දක්වා මේ ව්‍යාපාරය රැගෙනීමේදී මේකෙදි මුණ දීපු දුෂ්කරතා අමාරුකම් දරාගෙන හිටපු අය ගොඩක් හිටියා. මේ වෙනුවෙන් විශාල කැපක්‍රීම් කරපු අය ගොඩක් ඉන්නවා මේ ජයග්‍රහණ පිටිපස්සේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් මේ ජයග්‍රහණ සඳහා වෙහෙස වෙච්ච ගොඩාක් ඉන්නවා. ඒ වගේම අපිට උදව් කළා ඉන්නවා. ඒ වගේම අපිට ඡන්දෙ දීපු අය සමහර ජනාධිපතිවරණයේදී ඡන්දෙ දී මේ පාර ඡන්දෙ දීපු අය. ඒ නිසා මේ ජයග්‍රහණ වෙනුවෙන් දුක කලක් තිස්සේ අමාරුකම් දරාගෙන මේ ව්‍යාපාරය අල්ලගෙන ආපු අය මේ ව්‍යාපාරයට එකතු වෙලා උදව් කරපු අය ඡන්දෙ දීපු හැම දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරන ජාතික ජනබලයේ හැටියට අපි හිසනවා අපි ආචාර්ය පුද කරන. මොකද ඒ ජනතාවගේ ධෛර්ය ශක්තිය තමයි අපිට මේ අලුත් රටක් හැදීම සඳහා අවස්ථාව දීලා තියෙන නිසා මේ ජයග්‍රහණයේදී නන් අයුරින් සහයෝගය දක්වපු ඡන්දෙ දීපු උදව් කරපු හැම දෙනාටම අපේ ස්තුතිය අපේ ගරුත්වය අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මේක අපි අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම උතුරේ ජනතාවට උතුරේ ජනතාව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ අනිත් ප්‍රදේශ කපු නායකයෙක් ගැන විශ්වාස කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සමත් වෙලා තියෙන උතුරේ ජනතාවට තමන්ගේ වගේ දැනෙන නායකයෙක් බලයට ගේන්න. ඒ නිසා උතුරේ ජනතාව ජාතිවාදී පැත්තක දාලා අපිත් කත්තල් බඳ ගැනීම, නැගෙන ජනතාවත් පල් බඳ ගැනීම, ඊට පස්සේ කඳුකරේ ජනතාව දෙමළ ජනතාවත් පල් බඳ ගැනීම කියන එක විශේෂයි. ඒ නිසා අපි එයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. රටක් ලෙස හිතලා එකට හිතලා ජාතිවාදී නායකින් විසින් පතුරවපු සමහර බොරු බේගල් වැරදි මත නුමගැවීම් විශ්වාස කරන්න නැතුව අපට ඡන්දෙ දීම පිළිබඳව අපි ඒ හැම දෙනාටම නැවත නැවතත් අපේ ස්තුති පුද කළ යුතු තියෙනවා. මං හිතන්නේ මේ වෙලාවේ මේ ජයග්‍රහණ සඳහා අපට උදව් කරපු විශාල ප්‍රමාණයක් හිටියා. වැඩ කරපු අය, උදව් කරපු අය, ඒ වගේම ඡන්දෙ දීපු අය, අපට විවිධාකාරයෙන් ආධාර කරපු අය, ඒ වගේම අපේ මතය සමාජයට ගෙන යාම සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේදී අපිට උදව් කරපු අය, මාධ්‍යවේදීන් මේ හැමෝම මං හිතන්නේ පොදු අරමුණකින් වැඩ කරා. තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ රට වෙනස් කිරීම අරමුණු සහිතව සමහර විට කිසියම් තමන් කරන රැකියාව පිළිබඳව අනතුරු තියෙන වෙලාවකදී පවා අපට උදව් කරපුවා හිටියා. ඉතින් අපි නැවතත් මේ ජයග්‍රහණයට මොනම හෝ අයුරකින් දායක වෙච්ච හැම දෙනාටම අපේ අවංක ආදර ස්තුතිය පොදු කළ යුතු තියෙනවා. පොදු කරන්න කැමතියි. බොරු කියලා බලය රැගන්න උත්සාහ කරපු අය බොරු නිසාම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එනිසා මම හිතන්නේ පැරණි දේශපාලනයේ අවසන් කියලා අපි හිතන්නේ පැරණි ප්‍රභු ජනතා මත ආධිපත්‍ය පටවන් හිටපු ආධිපත්‍යවාදී දේශපාලනය දැන් අවසන් වෙලා තියෙන අපේ රටේ. ඒ අපි ජනතාවටත් කියනවා පැහැදිලිවම පැරණි යුගය අවසන් කරලා තියෙන්නේ. අපේ රටේ ජනතාව ඒ පැරණි යුගය නිමා කරලා තියෙනවා. වරප්‍රසාද සහිත පවුල් පාලනය සහිත ප්‍රභූත්ව ආරෝපණය කරගත්තු මහජන මුදලෙන් යැපිච්ච ඒ දේශපාලන දැන් ඉවරයි. දැන් ඇවිත් තියෙන පොදු ජනයාගේ දේශපාලනයක්. එසයි පොදු ජනයා අපේ භාවිතාව තේරුම් අරගෙන ලබා දීපු ජයග්‍රහණයක් මේක ඇතුළේ තියෙනවා. එසයි අපි හිතනවා ඒක වැදගත් ජයග්‍රහණයක් හැටියට තුනෙන් දෙකක් වගේ බලයක් ලැබිලා තියෙනවා පුදන්න. සාමාන්‍ය පාර්ලිමේන්තුවේ තුන් දෙක අරගෙන 150 අපිට 159ක් තියෙනවා. ඒක තුනෙන් දෙකක් වගේ ලා තියෙන්නේ. සමාජය තුළ ඒ කාලෙත් මතයක් තිබ්බා මේ තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕනේ නැහැ කියලා. අපි වුණත් තුනෙන් දෙකක් ඉල්ලුවේ නැහැ ඇත්තටම ගත්තොත් එහෙම. නමුත් දැන් ජනතාව අපිට තුනෙන් දෙක ඉක්ම වූ බලයක් දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා අන්නේ ලැබිච්ච අධික බලය, වැඩි බලය පරිස්සමට පරිහරණය කරන්න. මොකද මීට කලින් හැමදාම ජනතාවගේ පැත්තෙන් ওই තුනෙන් දෙකේ වගේ ලොකු බලයක් දෙන්න එපා කියලා මතයක් තිබ්බේ. ඇයි? ඒ මතේ තිබ්බෙම ඔය 1977න් පස්සේ ලැබිච්ච අධික බලය අපේ රටේ පාලකයෝ පාවිච්චි කරපු ඉතාම කැත ආකාරය නිසා. يعني වැඩි බලයක් ලැබුණම ඒ බලය පාවිච්චි කරලා ජනතාව යටපත් කරන, ජනතාව මර්ධනය කරන, ජනතාවගේ හඬට හංකන් නොදෙන, ජනතාව පාගන සහ මහජන දේපල ඇතිතරම් භුක්ති විඳිමින් ජනතාවට ගොඩාක් උඩින් ජීවත් වෙන, තමන් කවදාකවත් පරදින්නේ නැහැ කියලා හිතන
බලයෙන් ඉදිමෙන බලයෙන් මත්තන දේශපාලනයක් අතීතයේ තිබ්බා. අපි හිතන එක අපි පරද්දන්න ඕන කියලා. ඒ නිසා අපි කිසිසේත්ම අපිට ලැබිච්ච බලයෙන් අපි බලයෙන් මත් වෙන්න යන්නේ නැහැ. ඒ බලය අපිට ආරෝපණය කරගන්න යන්නේ නැහැ. අපි බලයෙන් අපි එසුදුම්මා ගන්න යන්නේ නැහැ. මේ බලය ජනතාව දීපු බලයක්. මේක නිසා මේක අතිශය පරිස්සමෙන් ජනතාවගේ යහපත සඳහා පාවිච්චි කරන්න කොහොමද කියලා අපි අනිවාර්යයෙන්ම වගකීමක ඉන්න වගවීමක ඉන්න. ඒ නිසා මේ ලැබිච්ච බලය ජනතාවගෙන් ලැබිච්ච බලය ජනවරම අපි ඒක ජනතාව පීඩාවටපත් කිරීමට නෙවෙයි ඒක බලයටපත් වෙච්ච කණ්ඩායම් වල පැවැත්ම සඳහා නෙවෙයි ඒ ඒ අපිට ලැබිච්ච මේ ජනවරම මේ රට ගොඩනගන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මේ රටේ වංචා දූෂණ වලින් තොර හොඳ පාලනයක් නිර්මාණය කරන්න ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අපි අනිවාර්යයෙන් මේක පාවිච්චි කරනවා කියන සහතිකය අපි ජනතාවට දෙනවා මොකද අපි අපිට මේ 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 ජනවරමේ බර ගැඹුර හොඳින්ම තේරෙනවා එස ජනතාවගේ විශ්වාසය රැකගෙන අපේ වගකීමක් මේ විශ්වාසය රැකීමට අපි අනිවාර්යෙන් වැඩ කරනවා මොකද අපි ඉස්සරහා තියෙන්නේ අපි බාරගෙන තියෙන්නේ සරල රටක් නෙවෙයි බාරගෙන තියෙන්නේ විනාශ කරපු රටක් අවුරුදු 70ක් තිස්සේ මම කියනකෝ කවුරුත් දන්නෝ ඒක